බාර වැඩි වුණ නිසා බාර අඩු කරගත්තේ දවසට බිත්තර 10ක් කාලා. නිලි, නිරෝෂා තලගල, කලා ශේෂ්ත්‍රේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතාබහට ලක්වන ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් මේ වගේම පුංචි තිරේදී රිදී තිරේදී නිරන්තරයෙන් දෙක ගන්න ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වෙන විට සෙනෙහ බර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණාවක්. ඒ වගේම තමයි ඒ වෘත්තීය නර්තන ශිල්පිනිය. ඇගේම නර්තන කණ්ඩායමක් දැයි සතු වෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ඇගේ අලුත්ම තොරතුරු වගේම පෞද්ගලික තොරතුරුත් පසුගිය දවසක පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහටයි. මම මේ දවස්වල රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව දුවගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. මම මුලින්ම රියැලිටි වැඩසටහන් වලට යන්නේ නැහැ කියලා තීරණය කළා තිබුණේ. නමුත් බබා ලැබෙන්න ඉන්න කාලෙස ලැබුණට පස්සේ අවුරුදු 3ක් පමණ කාලයක් ටෙලි නාට්‍යවල නෑත් වෙලා සිටි නිසා ආයමත්‍ය තා තත්ත්වයට පත්වෙන අවශ්‍ය වුණා. ඒ වගේම බොහෝ දෙනෙක් මාව දන්නේ මම එලිමහන් වේදිකාවේ නර්තන ශිල්පිනියක් හැටියට පමණයි. මම ශාස්ත්‍රීය නර්තනයේ හදාරපු කෙනෙක් බව ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය වුණා මට මේ වගේ හැකියාවක් තිබෙනවා කියන එක පෙන්වන්න. ඒ සඳහා මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතුවා. ඒ නිසා අපේ රටේ වැදගත් මාධ්‍ය ආයතනයක් වෙන හිරු නාලිකාව විසින් පවත්වන මේ නර්තන වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. රියැලිටි වැඩසටහනක ඉස්සරහට යන්න දක්ෂතාවයයි වාසනාවයි දෙකම සමබරව තියෙන්න ඕන. ඒකත් තේරුම් අරගෙන මම ඉස්සරහට යනවා. අලුත් අය වගේම අපට වඩා ප්‍රවීණ අය සමග එකට කටයුතු කරන්න ලැබුණා. මේක අප සියලු දෙනාටම වැඩමුළුවක් වගේ ප්‍රශ්න එනවා, ගැටුම් ඇති වෙනවා, තරඟකාරීත්වය තිබෙනවා. නමුත් බුද්ධිමත් විදිහට හිතුවොත් මේක හැමෝටම ගන්න දෙයක් තියෙනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ ඩයට් ප්ලෑන් එක ගැනත් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. මම දුව ලැබුණට පස්සේ කිලෝ 90ක් පමණ බර වැඩි වුණා. බර අඩු කරගන්න එක එක දේවල් කළා. මට ජිම් එකකින් උපදෙස් ලැබුණා එක් ඩයට් එක කරන්න කියලා. දවසට බිත්තර 10ක් කන්න ඕන. වෙන කිසිම දෙයක් කන්න බෑ. ඉතින් බිත්තරම විතරක් සති ගාණක් කන්න බෑනේ. ඒ නිසා මම බිත්තරයක් එක්ක පොල් සම්බෝලයක් වගේ දේවල් හදාගෙන කෑවා. ඒක අපේ කට්ටිය වීඩියෝ කරලා දාලා තිබුණා. ඇත්තට මේක සාර්ථක ඩයට් ප්ලෑන් එකක්. බබාට මාස 9ක් වෙද්දී මේ වසංගත තත්ත්වය ආවා අපේ රටට. ලොක්ඩවුන් එකත් එක්ක නිවසටම වෙලා ඉන්න වුණා. ඒ කාලේ හැමෝම ගෙවල් වලට වෙලා කාලා බීලා මහත් වෙනකොට මම බබාව මගේ මහත්තයාට බලා ගන්න දීලා ව්‍යායාම කළා, කෑම පාලනය කළා, ජිම් එකට ගියා සහ නැටුවා. ඒ දේවල් තමයි කළේ. ඒ සඳහා මගේ මහත්තයාගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. දැන් මගේ දුවට අවුරුදු 2යි. ඇත්තට මේක වෙනමම අත්දැකීමක්. මේ ලෝකේ ඉන්න හැම තරුණ තරුණියක්ම මව්පියන් වේ යුත්තේ තමන්ගේ මව්පියන් ජීවත් වෙලා ඉන්න කාලයේදීම කියලා මං හිතනවා. ඒ මොකද කියනවා නම් දෙමව්පියන් ගැන හැඟීමක් අපිට හරියටම දැනෙන්නේ අපි මව්පියන් වුණාට පස්සේ. ජීවිතයේ පුදුමාකාර විදිහට වෙනස් වෙලා ඉස්සර වගේ නොවේ. දැන් රූපගත කිරීම වලට ගිහාම රූපගත කිරීම අවසන් වෙනකල් බලන් ඉන්නවා ඉක්මනට නිවසට එන්න. මොකද දුව බලන් ඉන්නවා මං එනතුරු. මගේ දුවට නර්තන හැකියාව හොඳට තියෙනවා. සින්දුවක් දාන්න විතරයි ඕනේ. බරත වගේ සාම්ප්‍රදායික තාලයන් සහිත සින්දු දැම්මොත් ඒ විදිහට නටනවා, බිම පෙරලෙනවා, උඩ පනිනවා, තාත්තායික ජිම්නාස්ටික් කරනවා කිසිම බයක් නැතුව. මං හිතන්නේ එයා මට කලින් හැකියාව පෙන්නයි. මම දුව ලැබෙන්නේ සිටියේදී මාස 7ක් වෙනතුරුම මගේ නර්තන කණ්ඩායමක වැඩ කරා. මම නර්තන නිර්මාණ හැදුවා, නැටුවා, ඒ දේවල් කළා. මම ඒවත් එක්කමයි හිටියේ. දුවට ඒ දේවල් ලැබිලා තියෙනවා. මං හිතපු විදිහටම ආදරණීය බව වගේම ගතිගුණ ආදී සියල්ලක්ම දුව තුළ තිබෙනවා. ඒ නිසා අම්මගේ සිතුවිලි තමයි දරුවන්ට ලැබෙන්නේ කියන එක මට 100%ක් විශ්වාසයි කියලා ඇය අවසාන වශයෙන් පවසලා තිබුණා.